තෙරුවන් සරණයි ධම්ම දායාද වෙතින් ඔබේ ජීවිතයට වටින අවවාදයක් අද අපි ලබා දෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුගේ ජීවිතය තුළ නිතර නිතර වාද කිරීමේ අගුණය පවතිනවා නම්, නිතර නිතර අඩදබර කිරීමේ අගුණය පවතිනවා නම්, විරුද්ධ වූම දෙයක් කීමට නිතරම පෙළඹෙනවා නම්, නිතරම රණ්ඩුවටම යම් කෙනෙක් යනවා නම්, අන්නේ කෙනාට විපාකයන් දුක්ඛයන් කිහිපයකට මුහුණ පාන්නට සිද්ධ වෙන බව. කොටින්ම කිව්වොත් ඒ වගේ අයව මූලික වශයෙන්ම අන් අයට අප්‍රිය වෙනවා. ඒ වගේම ඒ වගේ අයට නොලැබුණ දෙයක් තියෙනවා නම් ලබා ගැනීමේ අරමුණක් ඇතුව ඉන්නවා නම් ඒ නොලැබුණ දේ ලැබෙන්නට එයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. යමක් පිළිබඳ අපේක්ෂාවක් පවත්වාගෙන සිටිනවා නම් ඒ ලබන්නට තියෙන දේ පවා එහෙම වෙනවා. එක්කෝ නොයෙක් පුද්ගලයන්ට තමන්ව අප්‍රිය කෙනෙක් වීම නිසා, ඒ වගේම තමන්ගේම ක්‍රියාවන්වල විපාකය නිසා ඒ වගේ නොලබන්නට හේතුවක් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ලැබූ දේ පිරිහෙනවා. යම්කිසි කෙනෙක් නිතර නිතර කලහ විවාද ඇති කර ගන්නවා නම් ඒ කෙනාට පුද්ගලයන් පවා අහිමි වෙනවා. යම්කිසි වස්තුවක් තියෙනවා නම් ඒ වස්තුව පවා අහිමි වෙන්න ඒක හේතුවක් බවට පත් වෙන්නට පුළුවන්. ඒක තරහට යම් කෙනෙක් ඒ වස්තුව විනාශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම ක්‍රියාවක් නිසා ඒ වස්තුව තමන්ට අහිමි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෙනෙකුගෙන් උරුම වුණ දෙයක් නම්, කෙනෙකුගේ උපකාරයක් මත ලැබූ වස්තුවක් නම්, ඒ කෙනා ඒ වස්තුව නැවත ගැනීම නිසා තමන්ට ඒ ලාභය පිරිහෙන්නට පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඒ වගේ කෙනෙක් මරණයට පත් වෙනකොටත් මරණයට පත් වෙන සිහි මුලා වෙලා නිතරම කලහ කරන කෙනෙක් නම් නිතරම එයාට සිහියට එන්නේ නිතරම එයාගේ පුරුද්දක් විදිහට පවතින්නේ ද්වේෂය. අන්නේ මරණාසන්න වෙලාවට ඒ කෙනාට ඒ දේශ සිතුවිලි නැවත නැවත එන්නට පුළුවන්. එහෙම වුණොත් ඒ කෙනාට සිහි මුලා වෙලා තමයි මැරෙන්නට සිද්ධ වෙන්නේ. අනිත් කාරණාව තමයි මරණින් පස්සේ ඒ කෙනාට බොහෝම දුක්ඛිත වූ ජීවිතයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතය තුළ නොයවසීම, ඔබේ ජීවිතය තුළ නිතර නිතර දබර කිරීම, ද්වේෂය පවතිනවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි. එය ඔබටත් අන් අයටත් දුක් විපාක පිණිස පවතින දෙයක්. ඔබ කෙරෙහි ලාමක වූ කීර්තියක් ඇතිවීමට හේතුවක්, අන් අයට ඔබ අප්‍රිය වීමට හේතුවක්. ඒ නිසා ජීවිතය තුළ කරුණාව, මෛත්‍රිය පුරුදු පුහුණු කරන්න ඔබේ ජීවිතය ආලෝකමත් වේවි. තෙරුවන් සරණයි සියලුම දෙනාටම.